මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය පුරා ආණ්ඩුව දැවැන්ත මර්ධනකාරී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 220කට අධික ප්‍රමාණයකගේ ශිෂ්‍යභාවය මේනට අහෝසි කරලා තිබෙනවා ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 26 දෙනෙකු සිරගත කරන්න ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා ඒ වගේම විශ්වවිද්‍යාල ගණනාවක පීඨ වසා දමලා රජරට විශ්වවිද්‍යාලය වැනි විශ්වවිද්‍යාල මුළුමනින්ම පොලිසියේ බාහිරට අරගෙන දැවැන්ත මර්ධනකාරී වටපිටාවක් ආණ්ඩුව ඇති කරලා තිබෙනවා මෙම තත්වයට පිළිබඳව ඊට එරෙහිව මේ රටේ එකතු කරන්න පුළුවන් සියලු බලවේග එකතු කිරීම සඳහා අපි අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ලෙස තීරණය කරා ඒ යටතේ අපි මේ රටේ විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියා මේ පිළිබඳව අපිට සාකච්ඡා කරන්න සහ ඉබලන් දැනුවත් කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඉතින් ඒ යටතේ අද දිනේදී අපි එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත මහත්වරුන් සමග සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මෙම තත්ත්වය පිළිබඳව විපක්ෂයේ අනිකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන්න. ඒ විතරක් නෙවෙයි ආණ්ඩු පක්ෂයේ උනත් විශ්වවිද්‍යාලවල මෙම තත්ත්වය ඇති කිරීම පිළිබඳව එකඟ නොවන මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් සිටිනවා. ඔවුන් සමගත් අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඉදිරි සතියේදී මෙම සියලු දෙනා එකතු කරගෙන විපක්ෂයේ දේශපාලන පක්ෂ කම්කරුවන් ගොවියන් ඒ වගේම තවත් සංවිධාන එකතු කරගෙන මේ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් රටතුල ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි අවධාරණය කළ යුතු කාරණයක් වෙන්නේ ආණ්ඩුව මේ වෙනකොට මුළු රාජ්‍ය යාන්ත්‍රණයම තමන්ව ප්‍රශ්න කරන ඒ වගේම තමන් විවේචනය කරන බලවේගයන්ට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරයට විශේෂයෙන් එරෙහිව යොදා ගන්න කිසිත් මැලි වෙලා නැහැ. ආණ්ඩුව මාධ්‍ය ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණය නීතිය පවා තමන්ට උමනා විදිහට යොදාගෙන තිබෙනවා. විශේෂයෙන්ම අඩුම තරමේ පෝස්ටරයක් ගැසීමටවත් ඉඩ දෙන්නේ නැහැ. අපේ පෝස්ටර ගසපු සහෝදරුන් දෙදෙනෙක් පෙරේද රාත්‍රිය අත්අඩංගුවට ගත්තා. එතකොට විතරක් නෙවෙයි රජරට විශ්වවිද්‍යාලය මුළුමනින්ම පොලිසියේ බාරයට අරගෙන විශ්වවිද්‍යාලය තුල ශිෂ්‍යාවන්ට වත් අඩුම තරම් නිදහස ඉන්න බැරි තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. ඉතින් මේව තත්ත්වයට විරුද්ධව අප මේ රටේ සියලු දෙනාටම ඉල්ලා සිටිනවා මේව තත්ත්වය තේරුම් ගන්න ඒ වගේම ඊට එරෙහි පෙළ ගැසෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා ශිෂ්‍යයන් 1000ක් 2000ක් වුණත් විශ්වවිද්‍යාලවලින් එළියට දාලා මෙම තත්ත්වය සමනය කරන්න ලෑස්තියි කියලා. නමුත් අපි අහන්නේ මේ රටේ කිසිදු අමාත්‍යවරයෙක් වගකීම් උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙවැනි ප්‍රකාශයක් අවදාවත් කරලා නැහැ. අපිට හැම උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙක් එක්කම ප්‍රශ්න තිබුණා. නමුත් මෙවැනි ආකාරයේ ප්‍රවේශයක් අපි කවදාවත් දැක්කේ නැහැ. ඒ නිසා මේ තිබෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය තමන්ව ප්‍රශ්න කරන ශිෂ්‍ය ව්‍යාපාරය තලලා පොඩි කරලා දාලා මේ රටේ ආණ්ඩුව පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා. අනිකුත් දේශපාලන පක්ෂවලට හෝ ආණ්ඩුව විවේචනය කරන සෑම දෙනාටම ආණ්ඩුව විවේචනය කරනවා නම් ප්‍රශ්න කරනවා නම් තමන් සූදානම් අවශ්‍ය ඕනම තාක් දුරකට ඔවුන්ව මර්ධනය කරන්න ඒ යටපත් කරන්න සූදානම් කියන පණිවිඩය මම හිතන්නේ මේ දෙමින් තිබෙනවා. ඒ යටතේ මේ වෙනකොට මාමත් අත්අඩංගුවට ගැනීම සඳහා දුරුතන අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරලා තියෙන බව දැනගන්න ලැබිලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් යමින් තිබෙනවා. අපි මේ රට ජනතාවට ඉල්ලා සිටින්නේ ඒ වගේම සියලු දෙනාගෙන්ම දේශපාලන පක්ෂවලින් ඒ වගේම සියලු සංවිධානවලින් අපි ඉල්ලා සිටින්නේ ආණ්ඩුව මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ අද ගිලටීනට හසු කරලා තිබෙනවා. ඒ ගිලටීනට හසු කරලා ශිෂ්‍ය ව්‍යාපාරයේ ගිල සිදීමට තලා දැමීමට ලෑස්ති වෙනවා. හැබැයි ඒ ගිලටීනේ ආණ්ඩුව තෙල් යොදා රෝද සවිමත් කරලා දැති රෝද සවිමත් කරලා ආණ්ඩුව ඒ ගිල සිදීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාරයේ තලා දැමීම සඳහා ආණ්ඩුව ගිලටීනිය උපමට්ටම් කොට එය නැවත වාරයක් ප්‍රසංස්කරණය කරගෙන තිබෙනවා. ආණ්ඩුව ශක්තිමත් කොට තිබෙන ආණ්ඩුවේ මර්ධනකාරී ගිලටීනය ශිෂ්‍ය ව්‍යාපාරයේ පමණක් ගිල සිඳුවා නිහඬ වේයයි එය නතර වේයයි මේ රට ජනතාව විශ්වාස කරනවද කියලා ප්‍රශ්න අපිට අහන්න තිබෙනවා.